එක්ස්පට ඇති ගෙන තවත් විඩියක්කට වල සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද කතාරමු මෞරයෝගය ගැන. ඉතින් මේ මෞරයෝගය ආරම්භයට ඓතිහාසික පසුබිමක් වෙන්නේ ඇලෙක්සැන්ඩර් රජතුමාගේ ඉන්දියා ආක්‍රමණය. ක්‍රිස්තුපූර්ව 326 දී උතුරු ඉන්දියාව ආක්‍රමණය කළ මොහු එහි විසූ රජවරුන් පරදවා එහි ආධිපත්‍යය තමා සතු කරගන්නවා. ඉතින් මේ කාලයේදී ඇලෙක්සැන්ඩර් රජතුමා ලඟින් ඇසුරු කළ ඉන්දියා තරුණයෙකු ඔහුගේ සේනා සංවිධානය යුදුපක්‍රම ගැන විමසිල්ලෙන් සිට සියලු දේ ඉගෙන ගන්නවා. ඉතින් මේ ඉන්දියා තරුණයා තමයි චන්ද්‍රගුප්ත. ක්‍රිස්තුපූර්ව 323 මහා ඇලෙක්සැන්ඩර් රජු මිය යාමෙන් පසු ඔහුගේ අධිරාජ්‍ය සෙන්පති සෙලියුකන් නිකාටර් කියන කෙනා අතර පත් වෙනවා. ඉතින් මේ වන විට චන්ද්‍රගුප්ත පාට්ලි නගරයේ සිටි රන්දකුමර පරදවලා එහි බලය තමා සතු කරගන්නවා. පාට්ලිපුත්‍ර නගරයෙන් ඔබට මේ බලය ව්‍යාප්ත කර ගැනීමේ නිරතව සිටි චන්ද්‍රගුප්ත උතුරු ඉන්දියාව පාලනය කළ සෙලියුකස් නිකාට පළවා හැරීමට සමත් වෙනවා. ඉතින් මෙලෙස උතුරු ඉන්දියාවේ පාලනය තමා සතු අතට ගත් චන්ද්‍රගුප්ත පාට්ලි නගරයේ තම රාජධානිය කරගෙන වසර 24ක් පාලනය කරනවා. ඉතින් මෞර්ය රජකු වූ චන්ද්‍රගුප්ත මෞර්යයුගේ පළමු රජතුමා තමයි චන්ද්‍රගුප්ත. චන්ද්‍රගුප්තගෙන් පසුව බින්දුසාර තමාගේ පුත් බින්දුසාර, ඊට පස්සේ බින්දුසාරගෙන් පසු අශෝක රජතුමා අධිරාජ්‍යයට පත් වෙනවා. මේ අශෝක අධිරාජ්‍යයේදී මේ කාලිංග සමග මේ තමා අධිරාජ්‍ය පුළුල් කර ගැනීමේ අදිචරින් කාලිංග මාග සමග අශෝක රජතුමා සටන් වදිනවා. ඉතින් මේ සටන් වදීමේදී ඔහු අනුගමනය කර යුද උපක්‍රම කාලිංග වෙත එවූ ප්‍රහාර නිසා අශෝක රජතුමා චණ්ඩාශෝක බවට පත් වෙනවා. මේ චණ්ඩාශෝක වුණ රජතුමා සාමණේරයන් වහන්සේ කෙනෙක් බණක් අසලා ඒක පැහැදී මොහු බුදු සමය වැළඳගෙන ධාර්මික වෙනවා. ඊට පස්සේ මේ ධාර්මික උන රජතුමා චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් වෙනවා. ඉතින් මේ ධර්මාශෝක රාජ්‍ය සම්ප්‍රාප්තියත් සමග මේ මෞර්යයුගේ භාරත කලාවේ බෞද්ධ කලාවේ පුනරුදයක් ආරම්භ වෙනවා. අශෝකගේ බෞද්ධාගමනය නිසා මෙතෙක් පැවති කලා ශිල්ප සම්ප්‍රදාය බෞද්ධ මුණුවරක් වෙමින් මෞර්ය කලා සම්ප්‍රදාය බිහි වෙනවා. ඉතින් එතනින් තමයි මෞර්ය කලා සම්ප්‍රදාය බිහි වෙන්නේ. ඉතින් මේ වසර 41 රාජ්‍යපාලනය කාලයේ මෙතුමා වෙහෙර විහාර 84,000ක් පමණ ඉදි කරලා තියෙනවා කියලා තමයි වංශ කතාවල කියවෙන්නේ. ඉතින් මේ යුගයේ සිදු විශේෂම වෙනසක් තමයි මේ කළුගල් මාධ්‍ය භාවිතයට ගත්තා. ඉතින් මේ ග්‍රීක පර්සියන් ආභාෂයෙන් සිදු බව තමයි බව කියලා තමයි විචාරකයන් පවසන්නේ. ඉතින් මේ කාලේ අශෝක රජතුමා විසින් කරන ලද නිර්මාණ අතර ගොඩනැගිලි සොයා ගැනීමට බැරි වෙලා තියෙනවා. එහෙත් ඔහුගේ අවධානයට ලක් වූ බුද්ධ චරිතය හා සම්බන්ධ ස්ථාන ඇසුරින් කරන ලද නිර්මාණ කිහිපයක් දක්නට ලැබෙනවා. ඉතින් මෙවැනි ස්ථානවල සිහිවටන ඉදිකිරීමට අශෝක රජතුමා කටයුතු කර අරන් තිනවා. ඉතින් අගනා කලා නිර්මාණයක් වූ අශෝක ස්තම්භ ඔහුගේ කලාවට එක් වූ මෙහෙ සිහි කරන්න පුළුවන්. මේ කියන්නේ එතුමා බුද්ධ චරිතයේ හා සම්බන්ධ ස්ථාන ඇසුරින් කරන ලද නිර්මාණ තමයි අශෝක ස්තම්භ. ඉතින් ඒ අශෝක ස්තම්භ කරලා තියෙන්නේ සිහිවටන වශයෙන්. දැනට අශෝක ස්තම්භ 30ක් පමණ සොයාගෙන ඇති අතර ඒවා අතරින් ස්තම්භ 10ක සෙල්ලිපි කොටා තියෙනවා. දැනට මේවායෙන් ඉතිරිව ඇත්තේ කිහිපයක් පමණි. ඉතින් මේ අශෝක ස්තම්භ අපිට බොහොම වැදගත්. ඉතින් අශෝක ස්තම්භ තනලා තියෙන්නේ අර බුද්ධ සිරිතේ චරිත විශේෂ අවස්ථා සිද්ධ වෙන තැන්වල මේ සිහිවටන වශයෙන් තමයි අශෝක ස්තම්භ තනලා තියෙන්නේ. ඉතින් මේ දැනට ඉතිරිවල් තියෙන අශෝක ස්තම්භ වශයෙන් අපිට ගත්තම බකිරා ස්තම්භය, ලෞරයා නන්දකර ස්තම්භය, රුම්බින්දේ ස්තම්භය, සාරානත් ස්තම්භ ශීර්ෂය, රෝම්පූරා ශීර්ෂය, සාංචි ස්තම්භ ශීර්ෂය. ඉතින් මේ ආකාරයට අපිට ස්තම්භ ශීර්ෂ අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ ස්තම්භ ශීර්ෂ ගැන වැඩිදුර විස්තර මම ඊළඟ වීඩියෝකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින්
ඔයාලම තම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැම සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් ක්ලික් කරන්න තමයි කරන්න එපා අනිවාර්යෙන්ම මතක රැඳිලා ඉන්න ඊළඟ වීඩියෝ එකේ ඔයාලට මේ මෞර්යගේ අශෝක ස්තම්භ ගැන වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් සිරු දෙනාට සුබ දවසක්